ඇත්තෙම අපිට කිව්වොත් එහෙම මේ රටේ අපි අයවැය දිහා බලපුවාම බිලියන 300ක් වින් කළා තියෙනවා සංචාරක ව්‍යාපාරයට. අපි යම්කිසි විදිහකින් මේ මාස 4ක කෙටි කාලින අයවැයක් නිසා අපි යම්කිසි විදිහකින් සෑහීමකටපත් වෙනවා. නමුත් අපි මෙතනදී තියෙන ප්‍රශ්නානුව අපිට සංචාරක ව්‍යාපාරයේ මේ ප්‍රශ්න ටික විසඳන්න මේ මුදල ප්‍රමාණවත් නැහැ කියන මතේ මම පෞද්ගලික ඉන්නවා. ඒ වගේම තමයි මේ රටේ ඇත්තටම මේ වැඩි වූ වැට් මුදල සම්බන්ධව ඍජුවම අපිට බලපානවා හොටෙල් හිමිකරුවන් වශයෙන්. මොකද දැන් මේ වෙනකොට ඇත්තටම ජල බිල්පත වැඩි වෙලා තියෙනවා, විදුලි බිල්පත වැඩි වෙලා තියෙනවා, පාරිභෝගික භාණ්ඩ වැඩි වෙලා තියෙනවා. ඒ සියල්ලම මේ කොරෝනා එකත් එක්ක සංචාරක ව්‍යාපාර සම්පූර්ණයෙන්ම අඩපණ වෙච්ච වෙලාවක තමයි සංචාරක ව්‍යාපාරයේ හොටෙල් කර්මාන්තයේ ඉදිරිය සිටින අපිට මේ අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඇත්තෙන්ම අපිට කියන්න ඕනේ මේ ලෝකයේ කිසිම තැනක ක්‍රියාත්මක නොවන ක්‍රමයකට තමයි මේ රටේ අද මේ වෙනකොට ලංකාවේ මේ ක්‍රියාත්මක වීම පවතින විදුලි බිල්පත්, ඒ වගේම ජල බිල්පත්, ඍජුවම සංචාර කර්මාන්තයට බලපාන මේ පාරිභෝගික භාණ්ඩ සියල්ලම ආර්ථික උද්දමනයේ යටතේ අපේ රටේ මේ වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා ඇත්තෙන්ම අද සංචාරක ව්‍යාපාරයේ ගොඩ ගන්න බැරි තරමටම පත් වෙලා තියෙනවා. අපි හොටෙල් සංවිධාන වශයෙන් අපි සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරනගෙන යනකොට අපිට තේරෙනවා මේ විදිහට මේ ජල බිල්පත් විදුලි බිල්පත් වැඩි වුණොත් ඇත්තටම අපිට මේ කර්මාන්තය කරගෙන යන්න බෑ. මොකද මේ කර්මාන්තය ගෙන ගන්න බැරි වෙන්න වෙලා තියෙන වැඩේ තමයි මහ බැංකුව විසින් මේ වැඩි කරන පොලි අනුපාතය. අපි ඇත්තටම මේක පැහැදිලි කිරීමක් කරන්න ඕන ව්‍යාපාරිකයන් වශයෙන්. පොලි අනුපාතය කිසිම රටක නැති විදිහට ඉතාමත් ශීඝ්‍රව මහ බැංකුව විසින් ඉහළ දාලා තියෙනවා. එතකොට අපි දකින දේ තමයි පොලිය රටක වැඩි වුණොත් එහෙම අනිවාර්යෙන් කර්මාන්තකරුව බිහි වෙන්නේ නැහැ. දේශීය නිෂ්පාදන බිහි වෙන්නේ නැහැ. එතකොට කර්මාන්ත පවත්වගෙන යන්නේ කොහොමද? ඉතින් මෙන්න මෙතනදී අපි කියනවා අපි දන්නවා වසරකට රජයේ සේවකයන් විශාල ප්‍රමාණයක් රජයෙන් විස්රාම යනවා. එතකොට මේ විස්රාම යන සියලු දෙනාටම විශාල මුදලක් එකවර ලැබෙනවා. හැබැයි මෙන්න මේ මුදල් මහ බැංකුව විසින් මේ පොලිය ඉහළට දාලා තියෙන නිසා හැබැයි ඒ කිසි කෙනෙක් ව්‍යාපාර වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ සියලු දෙනාම තමන්ගේ මුදල් බැංකුවක දාගෙන ඒ පොලිය අනුපාතයේ වැඩි නිසා ඒ පොලිය පාවිච්චි කරමින් තමන්ගේ ජීවිතාව ගෙනියනවා. අනිත් එක තමයි මේ පොලිය අනිපාතය වැඩි කිරීම තුලින් කවමදාකවත් ව්‍යාපාරයක් කරගෙන යන්න බැංකුවෙන් ලෝන් එකක් අරගෙන කිසිම දනක ව්‍යාපාරිකයෙකුට ඒ ලෝන් එක ගෙවාගෙන තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. මොකද අධික පොලියකට තමයි ණය aran තියෙන්නේ. ඒ නිසා අපි කියනවා කිසිම රටක මේ වගේ අපි දන්න තරමින් කිසිම රටක මේ වගේ වැඩි වෙන පොලිය අනුපාතයක් නැහැ. මේ පොලිය අනුපාතය වැඩි කිරීම මම දන්නේ නැහැ මොන විදියකට නිර්ණායනය කරන තියෙනවද කියලා. මේ පොලිය අනුපාතය අඩු කරොත් තමයි දේශීය නිෂ්පාදකව වැඩි වෙන්නේ. දේශීය ප්‍රොඩක්ෂන් එක බිහි වෙන්නේ. කර්මාන්තකරුවන් බිහි වෙන්නේ. කර්මාන්තකරුවන්ට පහසුකම් හම්බෙන්නේ. ඉතින් හරිම කනගාටුයි කියන්න මොන ක්‍රමයකින් හෝ මේ වෙනකොට අපේ ලංකාවේ අඩුම තරමින් පොල්කටු හැන්දක්වා සදන්ට දේශීය නිෂ්පාදනයක් බිහි වෙන්නේ නැත්තරමට මේ පොලිය වැඩි වීම නිසා මේ ව්‍යාපාරික සියලුම ශාස්ත්‍රයට මේක ලැබිලා තියෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය අපේ හොටෙලියස්ලා වශයෙන් අපි පැහැදිලිවම කියනවා මේ විදිහට මේ රටේ ජල විදුලි බිල්පත් වැඩිවීම, පාරිභෝගික භාණ්ඩ වැඩිවීම මේ සංචාරකයන් මේ රටට ආවත් අපිට ඇත්තටම විශාල ප්‍රශ්නයක් වෙනවා. මොකද හොටෙල් වල තමයි වැඩියෙන්ම විදුලි බිල සහ වතුර බිල පාවිච්චි වෙන්නේ. මෙන්න මේම පාවිච්චි වෙනකොට අපිට විශාල මුදලක් ගෙවන්න වෙනවා. නමුත් අපිට වක්‍රව ඒ මුදල හොයාගන්න නම් ඒන සංචාරකයන්ගෙන් ඒ බිල්පත වැඩි කරන්න වෙනවා රූම් එකට අය කරන චාර්ජ් එක. ඉතින් ඒක කරන්න ගියාම විදේශිකයෝ මේ රටට එන්න මැලිකමක් දක්වනවා. මොකද අපිට කරන්න අපිට යන වියදම හොයන්න වෙනවා කර්මාන්තකරුව විසින්. එන්න එහෙමනම් අපි ඉල්ලනවා ඉතාමත් කාරුණිකව රජයෙන් මෙන්න මේ ගැන සාධාරණව හිතලා වසර 5කට 3කට 4කටවත් අඩුම ගානේ මේවට සාධාරණ විසඳුමක් ලබා දෙන්න. මේ විසඳුම ලබන්න දුන්නොත් එහෙම අපේ රටේ මේ වගේ ආර්ථික උද්දමනයක් තියෙන වෙලාවක, ඩොලර් වල ප්‍රශ්නයක් තියෙන වෙලාවක මේක විසඳ ගන්න තියෙන එකම කර්මාන්තයට මේ විදියට සලකන්න ගියොත් එහෙම මේක විසඳ ගන්න නෙවෙයි හම්බෙන්නේ. තව අපි සංචාරක කර්මාන්තයේ අගාධයට වැඩිලා රටත් අගාධයට වැඩනවා. ඒ නිසා දැඩි අවධානය යොමු කළා මේ සංචාරක ව්‍යාපාරයට හොටෙල් කර්මාන්ත ඉදිරියට ගේන යාම සඳහා විශේ෷ වරප්‍රසාදයක් පවතින ආණ්ඩුවෙන් මුදල් නැමැතුමා ලබා දෙනවා කියන ඉල්ලීම මම කරනවා. මොකද එහෙම නොවුනොත් එහෙම අපිට මේ සංචාරක ව්‍යාපාරය කරගෙන යන්නත් බෑ. සුද්ධ මේ රටට අපේ හොටෙල් වල මිල වැඩි වුණාම, පාරිභෝග කෑම එකේ මිල වැඩි වුණාම සුද්ධ මේ රටට එන්නේ නැහැ. ඒ නිසා කරුණා කළා මේ බිල්පත්වල යම්කිසි සහන කාලයක් ලබා දීලා මේ කොරෝනා ව්‍යසනයත් එක්ක අනතුරටපත් වුණ මේ සංචාරක ව්‍යාපාරය ගොඩ ගැනීම සඳහා කටයුතු කරන්න කියන එක ඉතාමත් කාරුණික ඉල්ලුමින් මම ඉහෙනවා. බොහොම ස්තුතියි. ආ
46ට. ඈ 46ට. 46. ඔව්. පහුගිය දවසක පාරිභෝගික අධිකාරී සභාපතිවරයා හම්බ වෙලා අපි ගුව මේ කැසට් එක ගහන්න රුපියල් 46ට විතරේ දෙන්න පුළුවන්. හරිද? රුපියල් 46ට දෙන්න පුළුවන්. ඊට පස්සේ විතර දැන් මහා පරිමාණයෙන් විතර කරන විතර මේ සංගම් ටික තියෙනවනේ කුරුණෑගල පැත්තේ මේ කට්ටියම ගිහිල්ලා අමාත්‍යවරයා හම්බ වෙලා එතකොට කෘෂිකර්ම ඇමතිවරයාත් හම්බ වෙලා 46ට විතරේ දෙන්න 43ට විතරේ දෙන්න බෑ. රුපියල් 50ට තමයි විතරේ දෙන්න පුළුවන් කියන එකඟතාවයට ආවා. හරිද? හරි එතනදී මොකද රටේ තියෙන ඒ ආහාරවල මිල ගණන්, එතකොට විටමින් වල, එතකොට විදුලි බිල වැඩි වුණා, එතකොට ජල ගාස්තු වෙනවා, මේවත් එක්ක සාධාරණයක් තිනවා විතරේ රුපියල් 50ට දෙන එක. හරිද? මේක අපි කිව්වේ රුපියල් 43ෙම ඉන්න ගැජට් එක අකුල ගන්න එපා කියන එක තමයි අපි ඉල්ලීම කරේ. හැබැයි එහෙම තිබිච්චිම රජය, ඒ කියන්නේ වෙළඳාම් අමාත්‍යාංශය හදිසියෙම විතර සහ කුකුල් මස් ආනයනය කරන්න සීමාව අයින් කරා. හරිද? දැන් අපිට තියෙන සැකේ තමයි මේ ගැසට් එක ගැහුවේ රුපියල් 43ටම මේ මේ විතර ආනයනය කරන්න යටි අරමුණෙමුද කියන එක. හරිද? මේක හරහා පහුගිය කාලෙත් මේ වගේ වංචාවක් සිද්ධ වුණා. මේ මේ විදිහට විතර ගෙනල්ලා මේවා සතසහර අලෙවි කරා. හරිද? මේ කරන්නේත් මේ ඉන්න ජාවාරම්කාරයන්ට කමිෂන් එකක් ගන්න ක්‍රමයක් හදපු එක මේ කරලා දිනේ. දැන් අපි අහන්නේ පාරිභෝගික කටයුතු අධිකාරී සභාපතිවරයාගෙනු වෙළඳ අමාත්‍යවරයාගෙනු අපි ඔබතුමා හම්බෙලා කතා කරේ බිත්තර ආනයනය කරන්නද කියලා. හරිද? ඒතර බිත්තර මේ බිත්තර ආනයනය කරන එක නෙවෙයි තින්නේ. එතුමාට තිබ්බේ අවශ්‍ය බෙහෙත් ටික, අවශ්‍ය විටමින් ටික, ඒ වගේම කුකුල් කෑම ටික, මේවා ටික ආනයනය කරන්න ක්‍රමයක් හදලා දෙන එකනේ. හරි එහෙම ක්‍රමයක් අඩු කරා නම් අපිට මේක බිත්තරේ රුපියල් 40 ට පල්ලෙහාට යවන්න පුළුවන්. හරිද? ඒකනේ සිද්ධ කරන්න තිබිච්ච. එහෙම නැතුව මේ ඉන්න මොකද වෙළඳ ඇමතිවරයාටත් හොඳ ඉතිහාසයක් තියෙනවනේ මේකේ. ඔය පත්තිජ වෙළඳ ඇමතිතුමාටත්. හරිද? ඒගොල්ලෝ ඒගොල්ලන්ට හිතවත් වෙළඳ ව්‍යාපාරිකයන්ට ඒ ආනයනය කරන වෙළෙන්දන්ට ඒගොල්ලන්ට ඒ කමිෂන් එක ගන්න ඕන නැන්ද මෙන්න මේකට ගියා. මේක තමයි ඇත්ත කතන්දරේ. ඔව්. ඔය ආනයනය කරන බිත්තරේ අපි දන්නවා ග්‍රෑම් 65 බිත්තරේ නෙමෙයි. හරිද? ප්‍රමාණයෙන් කුඩා බිත්තරයක්. හරිද? මොකද ඔය ඉන්දියාවෙන් නේ ආව ආනයනය කරන්න ඕනේ. ඕක ග්‍රෑම් 65ට අඩු බිත්තරයක්. හරිද? මොකද ඔය බිත්තරේ ගණන්ලත් අපි වෙළඳ ඇමතිවරයාට කියනවා පුළුවන් නම් රුපියල් 43ට අඩුවෙන් දෙන්න කියලා. නෑ මෙතන මෙහෙම එකක් තියෙනවා මම පොඩ්ඩක් උත්තර දෙන්නම්. අපි ඇත්තටම මේ බිත්තර පිළ සම්බන්ධව මමත් ගියා අපි කතා කරා මේක වල අපි ඉන්න තමයි කතා කරේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. බිත්තර හිඟියක් මේ රටේ තිබුණේ නැහැ බිත්තර ගෙන්න. හරි. ඒකෝට බිත්තර හිඟියක් තිබ්බා නම් තමයි අවතුමා ගෙන්නන්න මේකට තීරණය ගන්න ඕනේ. හැබැයි මිලේ ප්‍රශ්නයක් තියෙන්නේ. බිත්තර අඩුවක් නැහැ. ඒකෝට කොහොමද එකපාරම පිටින් ගෙන්නන්න තීරණය කරන්නේ? අපි ඉල්ලන්නේ බිත්තර මිල අඩු කරන්න කියලා. හැබැයි ඒ වෙනකොට රට ඇතුලේ බිත්තර හිඟියක්වත් කුකුල් මස් හිඟියක්වත් නැහැ. ඒකෝට දැන් මේ වෙනකොට කුකුල් මස් ගෙන්නන කුකුල් වල රෝගයක් හැදිලා තියෙනවද? ඒ කිසි දෙයක් නැහැ. එතකොට දැන් අර මේක වෙනත් පැත්තකට අරයි යන්නේ. එහෙනම් අපි කියන්නේ මේක සාමාන්‍ය මිලකර රටේ ජනතාවට දෙන්න. අපි ඒකේ ගණන් හදලා ගිහින් පෙන්නලා දීලා තියෙනවා. මෙච්චරයි විතරයකට ක්‍රොස්ට් එක තියෙන්නේ. මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. හැබැයි දැන් කරන්නේ විතර හිඟයක් තියෙනවා මම අපාලා. මොකද කිකිලි විතර දාන එක හැමදාම කරනවා. ඒක නතර වෙන. එතකොට හිඟයක් අපිට මම පාන්න බෑ. හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මෙතනදී පිටින් විතර ගේන්නේ? කුකුල් මස් ගේන්නේ. හිගියක් ඇති වෙලත් නැහැ රෝග හැදිරත් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ කරන්න යන්නේ වෙන වැඩක්. කොමිෂන් එක බලාපොරොත්තුව මේ රටට ගේන්න යන. මොකද අනිත් ඒවා වගේ මස් හිඟය ඇති කරන්න පුළුවන්. කුකුළු මරන්න නැතුව තියන්න. හැබැයි බිත්තර හිඟය ඇති කරන්න බෑ. කොහොමද බිත්තර හිඟය ඇති කරන්නේ? ටෝටලි සාමාන්‍ය සතියක් ඒ වෙළඳ සමාගම් බිත්තර නිෂ්පාදකවරුන් ඒ සංගම් තියාගෙන හිටියොත් දවස් 14ක් 12ක් 10ක් යනකම් බිත්තර ටිකක් තියාගෙන හිටියක්. ඊට පස්සේ ටෝටලි ලොස් එකකට යන්නේ නැහැ. ඉතින් ඒක තේරුම් ගන්න ඇමතිවරු මම අහන්නේ ඒකයි. අපි එදත් කිව්වේ රිවර්ස් කරන්න යන්න එපා. මේ ගැසට් රිවර්ස් කිරීම දැන් ලෝකෙන් අපි කප් ගහලා ඉන්නේ. ඒ නිසා හිතෙන්න යන්නේ නැතුව මේ රටේ ජනතාව ඉල්ලන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. පිළිතුරු දෙන්න නම් මේකේ විතර ටික තියෙනවා තමයි.
එද අපි පිළිගන්නේ නැහැ විත්‍රයක් හිඟියක් තියෙනවා මේ රටේ ඒ නිසා විත්‍ර පිටින් ගෙනනවා කියන එක අපි පිළිගන්නේ නැහැ ඔය ඒකම දැන් කුකුල් මස් වල කතන්දරෙත් මේමය කුකුල් මස් වල දැන් පහුගිය කාලේ දැන් කුකුල් මස් ආනයනය කරන්න කියන්නේ කුකුල් මස් හිඟියක් තියෙනවා නම් ආනයනය කරන්න ඕනේ හිඟයක් නැහැ මොකද උනේ පහුගිය කාලේ සාමාන්‍යයෙන් කිකිලියෝ 1000ක් ඉන්න ෆාම් එක විත්‍ර 850ක් එනවා හරිද එතකොට පහුගිය කාලේ කුකුල් කුකුල් සත්ත්ව පාලනය කරන කුකුල් ෆාම් දින හිමිකාරයෝ මේ විත්‍ර 650ට බැස්සා 1000කින් 650ට බැස්සා. හැබැයි මේගොල්ලෝ එතකොට කිකිලියෝ ටික විකුණනවා වෙළඳපොළට, මස් වලට. විකුණුවේ නෑ. මොකද විත්‍රේ 65ට තියෙන හන්දයි. ලාභයි විකුණනට වඩා විත්‍ර ගන්න එක. දැන් විත්‍රේ මිල අඩුවෙද්දී 650ක් විත්‍ර එනකොට කුකුල් නඩත්තු කරන්නේ නෑ. ඒක පාඩුයි. එතකොට මස් වලට මේක විකුණනවා. මේක ඉස්සරහදී මෙහෙම සිද්ධ වෙනවා. මේක ආනයනය කරන්න ඕනේ නෑ. මේක සාමාන්‍ය මේක තමයි ලංකාව තුල මේ වෙච්ච ප්‍රොසීඩියර් එක. හරිද? මේක පිටින් ගිහිල්ලා මේ කුකුල් මස් කනලා මේ කීයක් හරි හොයා ගන්න මේ කොමිෂන් එකක් ගන්න ක්‍රමයක් තමයි මේ හදන්නේ මේ රටේ ජනතාවට මේ ඉන්න මිනිසුන්ට ආදරෙට නෙමෙයි. විතර ගනනලා හැම විට කුකුල් මස් ට්‍රයි පස්සේ ගනලා කිව්වොත් ප්‍රශ්නයක් වෙනවද? ඔව්. එතකොට සම්මතයක් එක්ක මොකක්ද උනාලා කියලා. නැති බලමු අපි. එතකොට විතර ගනනලා බලමු මේ මිලත් එක්ක මොකද වෙන්නේ කියලා බලමු. නැහැ අපි කුකුල් ව්‍යාපාර කරන අපි සංග මෙනෙවේ අපි පැතියත් වෙන්නේ මේකට මිල පාලනය කිරීමක් කරන්න. මොකද අද වෙළඳ පොළොන්ට ගියාම වෙළෙන්දුන්ට ඕන ඕන විදියට තමයි මිල මිල තීරණය කරන්නේ. එහෙම යන්න බෑ. මොකද දැන් ඊයේ පෙරේදා පරිභෝග අධිකාරියෙන් චක්‍රලේඛන නිකුත් කළා තියෙනවා අපි දැක්කා. ඒක හොඳයි. යම් කිසි නිෂ්පාදනයක් කරනවා නම් ඒකට යන පිළිවෙලේ ඒ සියල්ලම තියෙන්න ඕන. දැන් අද අපි දැන් හෙටට ඉඳලා තවත් තියෙනවා මේ රටේ දේවල් අපි ඉදිරිපත් කරන්න නම් අපි හැම වෙලාවෙම ඉන්නේ රටේ ජනතාව පැත්තේ. ඒ ඉඳන් සිවිල් ජනතාව වෙනුවෙන් කතා කරන්නේ. එතකොට සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. මොකද රජයක් පරිභෝග අධිකාරියෙන් පඩි දීලා ඒවත් තියාගෙන ඉන්නේ රටේ ජනතාවගේ ඒ පරිභෝජනය කරන දේවල් දිග නියාමනය කරා. එතකොට ඒක හරි නියාමනයක් කරන්න. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.